संवर्धन कमिटी योजना गण मिलियन सी अन्य योजना गण कमिटी वे साकावे हंड पटक मट लीन गेन गुण पुद्गल पोहर गेन गुणे आहन आहन उबतुमे पोहर जनाधि දකින් දැකමති ජනාධිපතිගේ කැඩේ තුමා වහම තීන්දුවක් ගත්තා. ඉතින් අපි කෙලින් හිතගෙන ඒ වෙනුවෙන් අපේ සම්පූර්ණ සහාය දෙනවා කියලා කිව්වා. ඒක වැරදුනොත් ඒක ආපහු හරවන්න අපි පසුබට වෙන්නෙත් නැහැ කියලා කිව්වා. ඉතින් ඒක තමයි අදත් කියන්නේ. ඒ නිසා අසරණ වෙන්නේ නැහැ. කොහොමවත් මම කවදාකවත් අසරණ වෙන්නේ නැහැ. ඔය හිරේ දානකොටත් මතකයිනේ. මම මේ කියන්නේ ඒක නෙවෙයි. ඉතින් පොල් ගහවිල රැස්වීම ගැන ඊතර සිද්ධ වෙච්ච ගුණේ කියන ඔබතුමාගේ සංවිධායකේ කරි මන්ත්‍රීවරේ කරි ඉදිරිපත් කරපු අදහස් ගැන මම මේ කියන්නේ. මම හිතේ ගොඩාක් මන්ත්‍රීවරුන්ට ඔක මුහුණ දෙන්න බව මම දන්නවා දැන්. करंदिनी තියෙන මේ කුරුඳු වගාව ගැන අත්දහ බලලා එහෙම නැත්නම් යටිනුවර තියෙන ගම්මිරිස් වගාව පැත්ත අත්දහ බලලා විවිධ අත්දහ බැලීම් කරලා තමයි මේ තීන්දුවට යා යුතු තිබෙන්නේ. හැබැයි ඔබතුමා දැන් කියනවා වැරදි නම් නිවැරදි කරනවා කියලා. හැබැයි වැරදි නම් නිවැරදි කරන්න අපි අත්දහ බලන්න කොච්චර පංගුවක් ගෙවනවද? මම ඔබට කියන්නම්. සාමාන්‍යයෙන් අපේ රටේ බීජ අපේ රටේ මම අවසන් කර අපේ රටේ බඩිරිඟු බීජ අවශ්‍ය සියල්ල නිෂ්පාදනය කරන්නේ. ගිය අවුරුද්දේ අපේ රට ආනයන කරලා තිබෙන බඩිරිඟු බීජ මෙට්‍රික් ටොන් 1500ක් වගා කිරීම වෙනුයි. මේ අවුරුද්දේ ආනයන කළ තියෙන බඩිරිඟු බීජ මෙට්‍රික් ටොන් 600යි. ඒකෙන් විකිණලා තිබෙන්නේ බඩිරිඟු බීජ මෙට්‍රික් ටොන් 150යි. ඒ කියන්නේ ගිය අවුරුද්දට සාපේක්ෂව බඩිරිඟු බීජ මේ වෙලාව විකිණලා තිබෙන්නේ 10න් 1යි. ඔබතුමා දන්නා දඹුල්ල පැත්තේ නේද ඒ ලුණු වගා කරන ගොවීන් ඔබතුමාට අවිල මේ හඬ කියනවා. ඔබතුමා ඉරිදට ගියොත් මේ දවස්වල ටික යන වඩුදු මන්ද යනවනේ අයියෙත් ගියා. ඉතින් අවිල කිව්වොත් කියනවා මේක. ඒ නිසා මා මේ කියන්නේ මොකද්ද ගරු මන්ත්‍රීතුමනි? විශේෂයෙන්ම මේ පොහොර පිළිබඳ ප්‍රශ්නය පලිබෝධනාශක වල්නාශක පිළිබඳව ඇති වී තියෙන ගැටලුවට වේගවත් විසුමක් ගත්තේ නැත්නම් මේ ඔක්තෝබර් මාසේ 15 වෙනිදා නගරින්න පළාතේ බිම්මිහාල වගා කරන්න පටන් ගන්නවා. නොවැම්බර් මුල වෙනකොට රජරට කලපේ මහවැලි ව්‍යාපාරේ වතුර දෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ප්‍රශ්නේ පිළිබඳ අවධානය යොමු කරොත් මම අවසන් වශයෙන් කියන්නේ කිරිපිටි මිලි ඉහළ යනවා අපි ගේන්නේ ඩොලර් වලින්. ගෑස් මිලි ඉහළ යනවා අපි ගේන්නේ ඩොලර් වලින්. නේද? පිටි මිලි ඉහළ යනවා අපි ගේන්නේ ඩොලර් වලින්. හැබැයි අපේ හාල් කිලෝවත් එළවලු ප්‍රමාණය එළවලු මේ ප්‍රමාණකින් අපි ආරක්ෂා කරලා තිබෙන්නේ අපේ රටේ මේ ආහාර නිෂ්පාදනය කරන නිසා මේ ආහාර නිෂ්පාදනය කඩාවැටුණු අද කිරිපිටි මිලි ඉහළ දානවා වගේම හෙට ගෑස් මිලි ඉහළ දානවා වගේම අනිදා සිමෙන්ති මිලි ඉහළ දානවා වගේම සහතික වශයෙන් අපේ එළවලු සහ හාල් මිලත් අපිට දරා ගන්න බැරි ඉහළ යාමකට ලක් වෙනවා. ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කරන්න කිරීමේ මාව සංකරණ බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි මේ අවස්ථාව ලබා දුන්නාට.